පාර දිගේ සමග එකතු වෙලා ඉන්න හැමෝම දන්න දෙයක් තියෙනවා. ඒ තමයි සරණි විද්‍යට රෙහන් ළඟට එන්නේ බන්ටි. බන්ටි කියන්නේ තමන්ගේ මල්ලි වෙනුවෙන්, හිරේගේ තාත්ත වෙනුවෙන් සල්ලි හොයලා හොරකම් කරලා ජීවත් වුණ කෙනෙක්. නමුත් බණ්ඩ නිසා සරණිට පුළුවන් වුණා රෙහන්ට බොරු කසාද සහතිකයක් දීලා හරි සතුටින් ඉන්න. මේ වෙනකොට අවංකවම සරණි දුකෙන් ඉන්නේ වත්සලා නිසා වුණත්, රෙහන් නිසා සරණි ඉන්නේ එහෙමත් නැත්නම් බන්ටි ඉන්නේ ගොඩක් සතුටින් කියන එක නම් විවාදයක් නැතුවම පිළිගන්න අවශ්‍ය කරන සත්‍ය බවට පත්වෙලා තියෙනවා. ඉතින් සරණිව රෙහාන් ළඟ නිහඬ කරලා රඟපාවන්නේ බණ්ඩගේ පිටපතකට අනුව. ඉතින් බණ්ඩට පුළුවන් කමක් තිබුණා බණ්ඩිව සරණි කරලා ගන්න. ලස්සන ගවුමක් ඇඳලා සරණිත් ආස වුණා ඒ චරිතයට. ඇත්තටම බණ්ඩිට ගැළපෙන්නේ ඒ චරිතයම තමයි. ඒක තමයි ඇත්ත කතාව බවට පත්ුනේ කියන්න අපි හොඳින්ම දන්න දේ බවට පත්ුණා. දැන් සරණි මේ කරන රඟපෑම ගොඩක් භයානකයි. මුලින් නම් බණ්ඩ හිතලා තිබුණේ කසාද සහතිකේ විතරයි ඕනේ කියලා. ඒ දේ ගත්තාම මේ වැඩේ ඉවරයි කියලා හිතුවත් සැරින් සැරේටම රෙහාන්ගේ MD සහ දුව ඇතුළු පිරිස නිසා සරණිට හැමදාමත් ඒ අය ඉස්සරහා රඟපාන්න සිද්ධ වුණා. හැබැයි ඉතින් දැන් රෙහාන් හැමදාම කැමති වුණේ එක දෙයකට. ඇඹිලි පිටියේ පැත්තෙන් දැන් ආව තමන්ගේ තාත්තගේ ඔපරේෂන් එක වෙනුවෙන් තමන්ගේ විවාහය පවා ගිවිසුමකට කරපු ඒ අහිංසක කෙල්ලට ගොඩක් ආදරෙයි රෙහාන්. හැබැයි ඉතින් සරණි කරන රඟපෑම් මොන වගේ විදියකට අහුවෙයිද? මොකද බණ්ඩ ඉන්නකන් කොයිම අවස්ථාවකවත් පුළුවන් වෙන්නේ නැහැ සරණිගේ හොරේ අල්ලගන්න රෙහාන්ට. නමුත් ඉතින් වැඩේ කියන්නේ බැරි වෙන්නෙත් නැහැ රෙහාන්ට මේ සරේ අල්ලගන්න. හැබැයි දැන් රෙහාන්ට සම්පූර්ණයෙන්ම අමතක වෙලා තියෙන ඇඹිලි පිටි කතා. මොකද කොයි වෙලෙත් වත්සලා කරදර ඔෆිස් එකේ කරදර නිසා. හැබැයි ඉතින් එහෙම වුණත් ඩාලින් සහ සිකුරා තාමත් වැඩේ අතෑරලා නැහැ කියන අපි දන්නවා. දැන් බණ්ඩ පෙන්නලා තියෙන රෙහාන් ගෙදර විකුණල කියලා ඩාලින්ට සහ සිකුරට. හැබැයි ඉතින් බණ්ඩ හිතන්නේවත් නැති වෙලාවක ගිහින් දැනගනි රෙහාන් ඉන්නවා කියලා මේ දෙන්නා. හැබැයි මුලින් කිව්වත් රෙහාන් සරණිව හෝ බණ්ඩව විශ්වාස කළේ නැතත් සිකුර සහ ඩාලින්ගේ ඇඳුම් විලාසිතා ගැන දකින රෙහාන්ට සිද්ධ වෙනවා සරණි ගැන සොයාගන්න. ඉතින් සරණි ජූඩ් බණ්ඩ මේ හැමෝම එක්ක ඉන්නවා අනිත් එක වෙනස්ම ඇඳුමකින් රෙහාන්ට දකින්න පුළුවන් වෙනවා. ඇත්තටම මෙතනදි මොනව වෙයිද? මුලින්ම නම් සමාවක් නොදුන්නා වුණත් රෙහාන්ට සරණිට ආදරය කරපු විදියට සරණිව අමතක කරන්න නම් කොහෙත්ම බැරි වෙයි කියන එක නම් විශ්වාසයි. සරණි අහුවෙනවට අකමැති අය වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.